බොවන් ඔයගොල්ලන් හැම දෙනාටම කෝපි කියලා කියන්නේ සුවහසක් ලෝක පුරා ඉන්න ජනතාව ඉතාමත්ම ආදරයෙන් වැළඳගෙන තියෙන හරිම ප්‍රියජනක පානයක්. සමහරුන්ට තමන්ගේ දවස පටන් ගන්න පවා කෝපි කෝප්පයක් නැතුවම බැරි තරම්. හැබැයි ඒ වගේම ලෝකේ තවත් විශාල පිරිසක් ඉන්නවා කෝපි වලට ආදරය කරන්නේ නැති. ඒ අයට තේ එහෙම නැත්තම් කිරි තමයි තමන්ගේ ප්‍රධාන පානය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කෝපි බොන්නේම නැති තරම්. ඒකට හේතුව ඒගොල්ලන්ට කන්ස්ටිපේෂන් මේ බඩ වේලන එක මේ වගේ තත්ත්ව නිසා ඒගොල්ලෝ විශ්වාස කරනවා කෝපි කියන්නේ තමත්ම හොඳ පානයක් නොවන වගේ. හැබැයි ඒක එහෙම වෙද්දී ලෝකේ පුරා ගොඩාක් රටවල්වල කෝපි වලට ආදරය කරන කෝපි වලට ආස කරන කෝපි ප්‍රියතම පානය කරගත්ත මිනිස්සු ඕනෑ තරම් ලෝකයේ සිටිනවා. ඔන්න ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කෝපි පානය කරාට පස්සේ කොහොමද ඔයාගේ ජීවිත අවදානම සිද්ධ වෙන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා සත්‍යගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපුව මේ වෙලාවේ subscribe කරන්න කියලා. දිනකට පැය 6කට වැඩි කාලයක් අසුන්ගෙන සිටින රැකියාවක් කරන පුද්ගලයෙකුට දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩු කරගත හැකි බව චීන වෛද්‍ය විද්‍යාලයක් කළ පරීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙනවා. පුද්ගලයෙකු දිනකට පැය 6කට වැඩි කාලයක් අසුන්ගෙන සිටීමෙන් දිගු කාලීන බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර කෝපි පානය මගින් සිරුරේ ජෛව රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගැටලුවල අවදානම අඩු කරන බව පරීක්ෂකයින් වැඩි දුරටත් පෙන්වා දෙනවා. මේක හෙළි වෙලා තියෙන්නේ ඇමරිකානුවන් දසදහසකට වැඩි පිරිසක් යොදාගෙන පුරා අවසර 13ක් තිස්සේ සිදු කළ පරීක්ෂණයක් ඇසුරින්. ඉතින් එහෙමනම් ඔන්න ඔයත් එක තැන ඉඳගෙන එක තැන වාඩි වෙලා වැඩ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දවසකට එක කෝප්පයක් හරි බොන්න අමතක කරන්න එපා. මොකද ඒ පුංචි දේ ඔයාගේ ජීවිතේ රකගන්න, ඔයාගේ ජීවිතේ ආරක්ෂා කරන්න බෙහෙවින් උපකාරයක් වෙයි. ඉතින් මේ හැම දෙයක්ම පරීක්ෂණාගාරවල ඔප්පු කරපු නිර්දේශ එක්ක තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්න අපිට සඳහන් කරන්න ඔයත් කෝපි ලවර් කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයා කෝපි වලට කැමති නැති කෙනෙක්ද කියලා කමෙන්ට් එකක් විතර ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි මේ පිළිබඳව ඔයාගේ මතය මොකක්ද කියලා කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. සත්‍යගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවදුරටත් subscribe කරලා නැත්නම් අපුව මේ වෙලාවේ subscribe කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම්.